ක්‍රිස්මන්තලමා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපිට අද ස්වාමින් වහන්සේ මතයතුමාගේ සුවිශේෂී 5 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියේ සිට 26 වෙනි වගන්තිය දක්වා වූ කොටස තුළ කතා කරනවා බොහොම ආදරෙන් අපි අපේ අසල්වැසියන් සමග සහෝදරයන් සමග කෝපි නොවී ඉන්න අපි ඉගෙන ගන්නට ඕන තරහ නොවී ඉන්න ඉගෙන ගන්නට ඕන මොකද තරහ වුණාම කෝප වුණාම අපේ ජීවිතේ අපි වැය කරන දේ අපි ලබා ගන්න දේට වඩා අතිශයින්ම වැඩි අපිට නැති වෙන දේ ඇති වෙන දේට වඩා අතිශයින්ම වැඩි එතකොට මේ තරහව තුල කෝපය තුල අපි අපේ ජීවිතේ ගොඩාක් දේවල් නැති කර ගන්නවා අපි අපේ ගොඩාක් දේවල් අහිමි කර ගන්නවා කෝප වෙන අවස්ථාවල් අපේ ජීවිතේ තියෙනවා හැබැයි මගේ කෝපය තවත් කෙනෙකුගේ විනාශයකට නොව තවත් කෙනෙකුගේ යහපතකට පාවිච්චි කරන අවස්ථාවල් අපේ ජීවිතේ තියෙන්නට පුළුවන් උදාහරණයක් හැටියට අපි සමාජ අසාධාරණයක් වෙනුවෙන් අපි නැගී සිටීම තවත් කෙනෙකුට කෝපයක් වගේ දැක්කත් තරහක් වගේ දැක්කත් අපේ සමහර යෙදුම් වචන මේ අරගලයේ කාලයේදී අපි දකින්නේ මේ යෙදුම් වචන අපි කෑ ගහනවා go home කියනවා නේ එතකොට කෙනෙකුට මේක ද්වේෂය මේක කෝපය මේක තරහව කියලා අර්ථකථනය කරන්න පුළුවන් වුණත් ඒ කෝපය ඒ තරහව නේ කවදාවත් විනාශකාරී එකක් නෙමෙයි අපේ කෝපය හා අපේ තරහව විනාශයකට මුල පුරන තාක්කල් නේ මුල පුරන්නේ නැති වෙනවා එහෙමනම් ඒ කෝපය හානි කර නැහැ ඒ කෝපය හානි කර නැහැ ඒ කෝපය දෙයක් ගොඩනගන්නට ඒ කෝපය දෙයක් ඉස්මතු කරගන්නට ඒ කෝපය දෙයක් ලබා ගන්නට මිසක් විනාශ කරලා නැති කරලා අහිමි කරලා දාන්න නෙමෙයි අපි දකිනවා ඒ වගේම මේ සාමකාමී අරගලය තුළ තවත් කෝප වුණු අවස්ථාවකදී ගොඩාක් අයගේ ගෙවල් දොරවල් මේ හොටෙල්ස් ඒ වගේම රෙස්ටුරන්ට්ස් නේ පුච්චලා අලු කරලා දානවා ගොඩක් වෙලාවට මන්ත්‍රීවරුන්ගේ අපි ඒක සාධාරණීකරණයක් කෙරුවට ඒ කෝපය නම් සාධාරණීකරණය කරන්න බෑ ඒ කෝපය විනාශකාරී කෝපයක් ඒක ඇත්තටම පාපයක් ඒ කෝපයෙන් කෙනෙකුගේ වස්තුව රජයේ දේපල ගොඩාක් දේවල් මේ සමහර වෙලාවට අපේම තියෙන අපි රටට තියෙන සම්පත්ම තමයි නැති වෙන්නේ එහෙම කෝපයකින් වැඩක් නැහැ ඒක කෝපයක් නෙමෙයි ඒක ඒ කෝපය මේ විනාශකාරී ප්‍රමාන්ති නේනිසා ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී අපිට කියන්නේ අපි කෝප වෙන්න ඕන හැබැයි කෝප වෙන්න ඕනේ අපි අනිත් කෙනාව විනාශ කරන්න නෙමෙයි අනිත් කෙනාව ගොඩනගන්න එයාව හදාගන්න එයාව හරි මාර්ගයට අරගන්න දෙයක් අපිට හරි ගස්ස ගන්න ඒ නිසා ඔබ එහෙම කරන්න එපා. ජෙසස් බොහොම පැහැදිලිව කියනවා. ඔබේ සහෝදරයාට ඔබ මෝඩයා කියලා කතා කරුවත්, ඔබේ සහෝදරයාගෙන් දෙයක් උදුරගන්න උත්සාහ කළත්, ඒක වැරදි. අවසානයේදී ඔබට අහිමි වෙන දේවල් වැඩි. මොකද වෙන්නේ අවසානයේදී ඔබ උසාවියට අරන් ගිහිල්ලා දාලා ඔබට වන්දි ගෙවන්න වෙලා, ඔබට අන්තිම සතිය දක්වා ඔබට ඒ වන්දිය ගෙවලා ඉවර කරන්න වෙනවා. දැන් එහෙම වේගන එනවා. මේ අපේ රටේ මේ පහුගිය මේ මේ අපි දන්නවා 9 වෙනිදා වෙච්ච මේ සිද්ධියත් එක්ක දැන් ඒගොල්ලන්ව හොය හොය එහෙම ඒගොල්ලන්ගෙන් යම් විදියකට නැවතත් දේශපාලන පරිගැනීමකට සූදානම් වෙමින් සිටිනවා කියලා. එනිසා මේ වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ. මේ වෛරය කවදාවත් ඉවර වෙන්නේ නැහැ. එනිසා වෛරය නෙමෙයි යෝනේ. අපිට ඕනේ සාමය. කෝපය හොඳ නෑම නෙමෙයි කෝපයක් අවශ්‍ය වෙයි සමහර විට නමුත් කෝපයට වඩා සාමය සමාදානය ශාන්තිය අපි පතුරවන්නට ඕන අපිට කෝප වෙන්නට සදාචාරාත්මක අයිතියක් තියෙන්නේ ඒ කෝපය තුළ තරක් කෙනෙක් ගොඩනැගෙනවා නම් විතරයි තවත් කෙනෙක් හැදෙනවා නම් විතරයි තවත් කෙනෙක් යහමගට එනවා නම් විතරයි මේ ජේසුස් වහන්සේ දේව මාලිගාවේ කෝප වෙන්නේ අන්න ඒ වගේ ප්‍රමාණයකින් ඒ නිසා අපි උත්සාහ කරමු පුළුවන් තරම් ඉවසන්නට දයාවෙන් ඉන්නට කරුණාවෙන් ඉන්නට නිහතමානීව ඉන්නට ස්වාමින් වහන්සේ තුල ඒ දරා ගැනීම තුල යන්නට
අපි කෝප වෙනවා නම් ඒ තවත් කෙනෙක්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කරන්නට ස්වාමින් වහන්සේගේ නාමයෙන් අපි බලය ඉල්ලනවා. ආමෙන්. සුබ දවසක්. ජේසු පිටයි.